හීන කැඳන ආදරේ හඳුන්වලා දෙන අලුත්ම සින්දුව තමයි අද කතාව පටන් ගනිද්දිම අහන්න ලැබුණේ. මේ ගීතයට ගොඩාක් ප්‍රතිචාර මේනකොට ලැබෙමින් තියෙනවා. අෂාන් ෆර්නැන්ඩෝ ගායනා කරන ඩිලාන් කමගේ ලියපු සින්දුවක් මේක. එතකොට මියුසික් කරේ අෂාන් ෆර්නැන්ඩෝමයි. මේ දවස්වල YouTube එකේ එතකොට Facebook එකේ ගොඩාක් ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා ඉවරයි මේ හීන කැඳන ආදරේ සින්දුව. අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම ගොඩාක් මැසේජ් ඇවිල්ලා තිබ්බා මේ සින්දුව ඉක්මනටම මේ සින්දුව අද පළවෙනි පැයෙම අහන්න ඕන කියලා. ඒක නිසා තමයි ඉස්සෙල්ලම මේ සින්දුව දුන්නේ. එයාගේ හිත අප්සෙට් කරන්න හොඳ නැහැනේ. ඒක නිසා හරි හරි අද කතාව පටන් ගන්න හදනේ. අද දවස් 4 වෙනකන් හීන කැඳන ආදරේ අහන්න පුළුවන්කම තියෙනවා. ලිහිණිගේ සේවය ආයමත් රමණිගේ කම්පැනි එකට අවශ්‍ය වෙලා තියෙන්නේ. ලිහිණි තමන් කලින් වැඩ කරපු තැන නිසා එයා ගොඩක් කෝමනාවෙන් කම්පැනි එකට අවශ්‍ය විදියටම මේ වෙච්ච වැරද්ද හදලා දෙන්න තමයි උත්සාහ කරේ. ඔෆිස් එකේ හැමෝම වගේත් ලිහිණි ගැන විශ්වාසය තියලා තිබුණා. මොකද මේක ලිහිණි කරපු නිර්මාණයක් නිසා. ඒත් අන්තිමට රමණිට අහන්න ලැබුණේ එච්චර සුභාරංචියක් නෙවෙයි. ලිහිණිත් ඒක නිසා හිටියේ ගොඩක් අප්සෙට් එකේ. මේ අභියෝගෙ මම බාරගත්තේ සර් වෙනුවෙන්. මම ඩිසයින් එක කරලා දාලා දුන්න පෙන් ඩ්‍රයිව් එක ටීෂා ලයිටරේට අල්ලලා පුච්චත්ති මට දැනුනේ මගේ පපුවට උලකින් අනිනවා වගේ. සර් නිසා මට හැමදාම වටිනාකමක් දුන්න මැඩම් හින්දා මම මේ දේ කළේ හරි උනන්දුවෙන්. ඒත් මේක මගේ නරක වෙලාව. සොරි මැඩම්, මං මට පුළුවන් උපරිමයෙන් කළා. ඒත් උපරිමය කරපු නිසා තමයි වැඩේ හිතුවටත් වඩා සක්සස් වෙලා තියෙන්නේ. ඒත් මැඩම්, බ්‍රයන් හරිම විහිළුකාරයා. එයා මම හාර්ට් පේෂන්ට් කෙනෙක් කියලා දැන දැනත් මායක විහිළු කරනවා. ඒකනේ වැඩේ. ලිහිණි හිනා වෙන්න අමතක වෙලා වගේ බලාගෙන ඉන්නේ. ඇයි ඔයාට සතුටු නැද්ද? මට හරි සතුටුයි මැඩම්. වා, අපිට අවශ්‍යම වෙලාවේ ඇවිල්ලා මේ වගේ ලොකු උදව්වක් කරපු එකට තෑන්ක්ස් ලිහිණි. Thank you very much. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි මැඩම්. නෑ ලිහිණි, ඒක අපේ කම්පැනි කොඳනාරටිය කඩාගෙන වැටෙද්දි ඔයා ඇවිත් ජොයින් කරා වගේ වැඩ. ඕකේ, මං ඔයාට පේමන්ට් එකක් රෙඩි කරලා තියෙනවා. යන්න කලින් අකවුන්ට් සෙක්ෂන් එකෙන් ඒක අරගෙන යන්න ලිහිණි. තෑන්ක්ස් මැඩම්. මම මේක ආදරය වෙනුවෙන් කරපු කැපකිරීමක්, උදව්වක්. ඒකට මං සල්ලි ගන්නෑ. ආදරේ වෙනුවෙන් මං කරපු දේ මෙන්න කරන්න බෑ. හීන කැඳන ආදරේ, අභිලාෂ් බලාපොරොත්තුවෙන් හිටියේ ලිහිණ ඔෆිස් එකෙන් එළියට බැහැලා යද්දි අන්තිම වෙලාවේදි හරි එයත් එක්ක වචනයක් හරි කතා කළ යයි කියලා. ලිහිණිටත් ලිහිණිගේ හිත අභිලාෂ් එක්ක කතා කරන්න කියලා දහස් වාරයක් බල කරත් ලිහිණි එක වචනයක්වත් කතා කරන්නේ නැහැ කියලා හිත තද කරගත්තේ වෙන මොනවත් නිසා නෙවෙයි, අභිලාෂ්ගේ ජීවිතයට තියෙන ආදරේ නිසා. ඉස්සර මම මේ පාරේ ඇවිදගෙන යද්දි මගේ ඇස් හැම තිස්සෙම ආපහු හැරි හැරි බලනවා. සර්ගේ වාහනේ එනවා දැක්ක ගමන්ම මං ආයෙත් මුකුත් දන්නේ නැහැ වගේ ඉස්සරහා බලාගෙන යනවා. මං දැක්ක සයිඩ් කණ්ණාඩියේ පිටිපස්ස බලනවා. සයිඩ් කණ්ණාඩියේ? බෝල ඇස් දෙක පිටිපස්සට හරවලා හොරාට බලලා මම මෙතන ඉන්නවා දැක්කම දැක්කේ නෑ වගේ යනවා. මගේ කපටි කෙල්ල. ඒක කපටිකමක් නෙවෙයි, පුංචි විහිළුවක්. දෙන්නගෙම හිත දන්නවනේ ඒක වෙනවා කියලා. ඔව් ඔව්,
වගේ පණ්ඩිත කෙල්ල. දැන් ගිරවියෙක් වගේ කියව ඇති. නගින්න කායකට. අනේ අතීතේ කොච්චර ලස්සනද. මං ගෙදර ගියේ බලාපොරොත්තු ගොඩාක් හදවතේ පුරවගෙන. ඒත් අද ඇස් දෙක ලොකු කරගන්න එපා ලෙහිනි. මං ආවේ වාට කරදර කරන්න නෙවෙයි. ඔයාගේ මේ පේමන්ට් එක අමතක කරලා එවිත් කියන්න. පිස්සා. මාව හම්බ වෙන්න ඕන හින්දා ඇවිත්. ඒකට හේතුවකුත් එකතු කරගෙන. මං සල්ලි ගන්න ඇස. එහෙනම් ඒ වෙනුවට මොනවද ඕනේ? මුකුත් එපාස. මුකුත්ම? එක දෙයක් ඉල්ලන්න. ඒක කරනවා කියලා පොරොන්දු වෙන්න. පොරොන්දු වෙනවා. මාව අමතක කරලා සතුටින් ඉන්න. ප්ලීස්. ඒක තමයි මගේ එකම ඉල්ලීම. සීන කැන්දන ආදරේ. කම්පැනි එකට ලොකු පාඩුවක් වෙන්න ගිය ටීෂා නිසා. ඒත් ලිහිණි ඇවිල්ලා ආයෙමත් ඒ වැරද්ද නිවැරදි කරා. කොහොමුණත් ලිහිණි ඒ දේ කරාට ඔෆිස් එකේ හැමෝගෙම ගෞරවය හිමි වුණේ ටීෂාට. ටීෂා තමන්ගේ අතින් වෙච්ච වැරද්ද නිවැරදි කරා කියලා. රමණිත් ටීෂා ගැන කතා කරේ ගොඩක් ආඩම්බරේ. I am the part to a eating hoo. Brown not nikamma eating. Umbe cut it pizza. Api dennama pizza. Umbe cut it pizza. Betty! Ane ehtama ballata sale meda kanna denawada? මමට සාලේ මැද නෙමේ කන්න දුන්නේ. මේ අති තින පීසනේ සාලේ ඔය තමයි ඔත් එක කතා කරන්න නම් වෙනම පන්තියකට යන්න ඕනේ. මම කිව්වේ ඔය සදාට සාලේ මැද කෑම දාන්න එපා කියලා. තේරෙන්නේ? යම් බ්‍රවුන් යන්න අපිටම යම දෙයක්ම. ඒ වුණාට මොකෝ කියද්දි නම් කියන්නේ සාලේ බත් දාගෙන කන්න පුළුවන් වෙන තරමට මොක් කරන්න කියලා. බත් නෙමෙයි සාලේ පීසා කෑල්ලක්වත් දාන්න බෑනේ. අයියෝ. මොකද ආන්ටි පැටි කියන්නේ? මේ මිනිහට පිස්සු. ඒක නෙමෙයි. කොහොද? එයාට බඩගිනි නෑ. බඩගිනි වුණාම කන්නම් කියලා ගියා. අර ඇවිත් ගිය නිසා අප්සෙට් එකේ ඇත්තේ. දුව. හෙටම චූටි පුතාව එක්කගෙන ගිහින් එයාගේ ඩ්‍රෙස් එක ගන්න. එයා කොච්චර චණ්ඩියා වෙන්න හැදුවත් හුඟාක් සෙන්සිටිව්. මැරි කරාට පස්සේ ඔය හැමදේම හරියයි. යස් ආන්ටි. සීන කැන්දන ආදරේ. දවසේ ආදරණීයම පැය දෙක හීන කැඳන ආදරය අහගෙන ඉන්න වෙලාව රමණිට ඕන එයාගේ ෆැමිලි එකට ගැළපෙන, එයාගේ තත්ත්වයට ගැළපෙන, එයාගේ බිස්නස් එකට ගැළපෙන විදිය කෙනෙක් අභිලාෂ්ට විවාහ කරලා දෙන්න. රමණි එකෙන් බලාපොරොත්තු වෙනවා අභිලාෂ් හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන් වෙයි කියලා. ඒක ටීෂර්ට් කරන්න පුළුවන් කියලා රමණිගේ විශ්වාසයකුත් තියෙනවා. ඒක නිසා තමයි කොහොම හරි ටීෂර්ට් අභිලාෂ්ව එකතු කරන්න රමණි ගොඩක් උත්සාහ ගන්නේ. මේ අතරේ මේ වෙනකොට ලිහිණි ගෙදර ඇවිල්ලා තිබුණා.
ගොඩක් අමාරුද රත්තර? ටිකක්. ඔයා ඔළුව අතගාද්දි කලින්ට වඩා වේදනාව අඩුයි. ඔයාගේ හැම දුකකදීම සතුටකදීම ඒ වගේම කඳුලකදී වේදනාවකදී මං ඔයාලගින් ඉන්නව රත්තර. මගේ ළඟට වෙලා කොහොම සනීපෙට ඉන්න. මං ඔයාට නිින්ද යනකල් ඔළුව අත ගන්න. මට නිින්ද යන එකක් නෑ සර්. ඇයි? මට නිින්ද ගියොත් සර් මං ළඟින් යයි කියලා මගේ හිතට බයයි. නෑ. ඔයා ඕන තරම් වෙලා නිදාගෙන හැරෙන්න. ඔයා ඇස් අරිද්දි මං ඔයා ළඟින්ම ඉන්නවා. ආදරේ පුරෝගෙන. සර් මං ළඟින් ගෙන්නේ. සර් ලොකි පුතේ තාමලු ගැපින්ද? මල්ලගින් උගා කාදරෙන් හිටිය. එතකොට එක හීනයක්ද? ඒක හීනයක් විතරමද දෙයනේ? රත්තරනේ අපි ඇත්තට මුණ දෙන්න ඕනේ. ඔයාට කවුරු නැතත් මං ඉන්නව නෙමයි පුතේ. අම්මේ නාඩයි දිමයි රත්තරනේ. නාඩයි ඉන්නකෝ. ඊන කැන්දන ආදරේ අභිලාෂ් ලිහිණි පිටවල අනදිහා බලාගෙන හිටියේ ගොඩක් ලෝභකමින්. ලිහිණි අභිලාෂ්ගෙන් ඉල්ලපු එකම ඉල්ලීම වුණේ එයාව අමතක කරලා සතුටින් ඉන්න කියලා. ඒත් අභිලාෂ්ට කවදාවත් ලිහිණි වෙනුවෙන් කරන්න බැරි එකම දේ ඒක. අභිලාෂ් මොන දේ කරත් එයා මේ වෙනකොට ඉන්න තත්ත්වෙත් එක්ක කවදාවත්ම ලිහිණිව අමතක කරන්න පුළුවන් කියලා එයාට හිතන්නවත් බැහැ. ආරමී මගේ මුළු ජීවිතේම පැටලුණු නූල් බෝලයක් කරා. එදා ඉඳලා මමත් ජීවිතේ තව තව පැටලගෙන ඔයේ ජීවත් වුණා. මගේ පැටලුණු ජීවිතේ පැටලුම් දිගහැරලා මා මිනිහෙක් කරන්න පුළුවන් අත් දෙකක් මට හම්බ වුණා. ඒ අත් දෙක මාව තැරලා දාලා පරක් දෙරක් නොපෙනෙන කළුවරක තනි කරයි කියලා මං හීනකින්වත් හිතුවේ නැහැ. ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඔයා නැති ජීවිතේ මං පිස්සෙක් වෙනවා කියලා ඔයා දන්නවා. ඒත් ඔයා මට සතුටින් ඉන්න කියනවා.
ලෙහිනි ඇස් දෙක ලොකු කරගන්න එපා ලෙහිනි. මං ආවේ ඔයාට කරදර කරන්න නෙවෙයි. ඔයාගේ මේ පේමන්ට් එක අමතක කරලා එවෙත් කියන්න. මං සල්ලි ගන්න නෑ සර්. ආ එහෙනම් ඒ වෙනුවට මොනවද ඕනේ? මුකුත් එපා සර්. මුකුත්ම? එක දෙයක් ඉල්ලන්න. ඒක කරනවා කියලා පොරොන්දු වෙන්න. පොරොන්දු වෙනවා. මාව අමතක කරලා සතුටින් ඉන්න. ප්ලීස් සර්. ඒක තමයි මගේ එකම ඉල්ලීම. ලෙහිනි. ඔයාම කියන්න මං ඔයා නැතුව සතුටින් ඉන්නේ කොහොමද කියලා? ජීවත් වෙන්නේ කොහොමද කියලා? මේ වගේ වෙලාවට හිතෙනවා ඕන දෙයක් වුණාදින් කියලා. ඔයාලගේ පුංචි ගෙදෙට්ට ගිහින් ඔයාව එක් කරගෙන එන්න. මගේ මුළු ජීවිතේම ඔයා වුණාට ඔයාගේ ජීවිතේ මං විතරක්ම නෙවෙයි නේද ලෙහිනි? ලිහිනිට තමන්ගේ හිතේ තියෙන දේවල් හිතේ හැටියට කියන්න පුළුවන්කම තිබුණේ අම්මට විතරයි. නයනත් එක්ක හිතේ දුක තුනේ වෙනකන් අඬාඩා හැමදේම කියකේ නතර තමයි ලසන්ත ගෙදරට ආවේ. ලසන්ත ඇවිල්ලා තිබුණේ හොඳටම බීලා. මේ ලසන්ත ජනෝ අහකට බීබද්දත් එක්ක කතා කරලා මෙතන ප්‍රශ්න විසඳන්න බෑ. සිහිය තියෙන වෙලාවක වරින් බිව කියලා සිහිය නැති වෙන්නේ. මං හොඳ සිහින් හොඳ සිහින් කෝ මෙරවල් මෙරවල් අම්මේ මේ යාරුව අපි මෙයාට තවම කෙල්ල ලියලා දීලා නැහැ. ඕන ඕන විදියට මෙතන බණින්ඩ ගහන්න තියාගන්න මයි කෙල්ලට සිහිය තියෙන වෙලාවක වරෙන් කිව්වා මෙතන. මේ දොර අලුතෙන් දාන්න වෙයි දොර අරිය නැත්තම්. මාලොකු ප්‍රේම රුංග රාජ්‍ය අමතක කරන්න වෙච්චිකට කොච්චර නුවත් උඹට ඌ එක යන්න හම්බ වෙන්නේ. එතෙන්ට යන්න දුන්නේ අර කල්ලු සුද්ධි මට සල්ලි මිටියක් දීපු නිසා. දරුවෙක් කතා කරනවා නායෙන් අනනවා මේ ඔක්කම දන්නවා. දැනගෙන ඉන්නේ දැනගෙන තමයි මං සල්ලි තරගෙන මාළුවට වතුර පෙන්නලා ගොඩට ගත්තේ. අමාරුයි අමාරුයි කරන්න දෙයක් නෑ. මොකද උඹ ජුලියට් වෙන්නේ? Thank you.
සීන කැන්දන ආදරේ ලසන්ත ලිහිණිව ලංකරගන්න කොයිතරම් දේවල් කරත් ආදරේ කියන දේ බලෙන් ලබාගන්න බෑ කියලා ලසන්ත තාමත් දන්නේ නෑ. ලසන්තවිල්ල ලිහිණිට කරදර කරන වාරයක් වාරයක් ගානේ ලිහිණි ගෙහිතේ ලසන්ත ගැන පිළිකුලක් ඇතිවෙනවා වගේම අභිලාෂ් ගැන ඇතිවෙන්නේ ගොඩාක් ලොකු ගෞරවයක්. ලිහිණිට අභිලාෂ් එක්ක කතා කරන්න ඕන කියලා හිතුණා. ඒත් කතා කරන්නේ කොහොමද? එයා ළඟ ෆෝන් එකක්වත් නෑ දැන්. ලසන්තට ඕන වෙලාවට හිනාවෙන්න ඕන වෙලාවට රිද්දන්න රොබෝ කෙනෙක්ද? කෙනෙක්ට වේදනාවල් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊට පස්සේ කෙනා වෙනස් වෙන්න බලනවා. සර්, මට එක වෙලාවකට හිතෙනවා වෙච්ච හැම දේම සර්ට කියලා ආත්මාර්ථකාමී තීරණයක් ගන්න. පොඩි ෆෝන් එක තියලා ගිහලා සර්ට කෝල් කරනවද? නෑ, ටෙක්ස්ට් කරනවා. සර්ට මම දීපු හැම වේදනාවකටම මට සමාවෙන්න, සතුටින් ඉන්න උත්සාහ කරන්න, මාත් හිත හදා ගන්න උත්සාහ කරනවා. හරි සර්, මේකට රිප්ලයි කරන්න එපා. මේ පොඩ්ඩිගේ නම්බර් එක. හරි, දැන් මෙසේජ් එක ඩිලීට් කරලා දාන්න ඕනේ. හරි. ඒ හරි, පර්චන එකයි අස්සෝකට අඩුවෙන් ගන්න බෑ. හා හා, කමක් නෑ. මං කොහොම හරි සමිතියෙන් ණය ගන්න බලන්නම්කෝ. ඔයා ආයෙත් අම්මට කියලා ණය ගන්න හදනවද පොඩ්ඩේ? ගත්තට කමක් නෑ. ඒ ණය අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනි. අම්මට ගෙවන්න විදිහක් නෑනේ. මේ අම්මා වැඩේට හා කිව්වා. ඔයා දැන් අම්මා වෙන්න තු ඉන්නවද ප්ලීස්? මේ තින් කතා කරද්දි නම් කතා කරන්නේ නිකන් ඇල් වතුරක් නිවල බොනවා වගේ. මගේ ෆෝන් එකෙන් අභිලාෂ්ට SMS යවනේ. සෙන්ඩ් කරපු මැසේජස් ඩිලීට් කළාට වැඩක් නෑ. මට අහුවෙනවා. ඉතුරු කම්මුල රත් කරගන්න බලාගෙන ඉන්නවා. මලසන්ත ඉද කියන්නම්කෝ. සීන කැන්දන ආදරේ තමනි ඉන්නේ මේ වෙනකොට ගොඩක් සතුටෙන්. මොකද යාට නැති වෙන්න ගියපු බිස්නස් එක ආයෙමත් ලැබුණ නිසා තමයි ඒ සතුට. එනිසාද ඔෆිස් එකේ වැඩ කරන අයට රමණිගේ සැලකිලිත් වැඩි වෙලා තිබුණා. Thank you so much aunty. මම කීයටවත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙයි කියලා. ඔයාව ඉතින් අපි කලින් ඉඳලම දන්නවනේ ප්‍රමෝද්. පිට කෙනෙක්ට අපේ ෆැක්ටරි එකක මැනේජර් පෝස්ට් එකක් දෙනවට වඩා අපේම කෙනෙක්ට දුන්නහම ඒක උනන්දුවෙන් කම්පැනි එක ගැන හැඟීමකින් කරයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ආන්ටි. Thank you. ඇත්තටම මං ගැන ඒ වගේ විශ්වාසයක් තියපු එක ගැන මම හුඟක් සතුටු වෙනවා. එහෙනම් ප්‍රමෝද්, ආන්ටි මම මෙතනින් නවතිනවා. මගේ ඩොටරින් ලව හම්බ වෙන්න ඕනේ. ඕකේ ආන්ටි. Bye. දේ අහනවා. Please get understand. ලංකාවට එන්න එපා මනුස්සයෝ. එතකොට මගේ ඔක්කොම plans අවුල් වෙනවා. Please.
ඕකේ 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 මගේ මූණ බලාගෙන කතා කරන්න ඕන නම් ඕනතරම් ෆැසිලිටීස් තියන්නේ වේගන ස්කයිප් ඕකේ එහෙම කතා කරන්න ප්ලීස් ලංකාවට එන්න එපා මං කියන්නේ මගේ ප්ලෑන්ස් ඔක්කොම අවුල් වෙනවා කියලා ආන්ටි ආන්ටි දැන් වාවේ මම මේ ඕ සෝරි ඔයාට ඩිස්ටර්බ් වුණා නම් මං යනවා ආන්ටි